දැන් ජනාධිපතිවරයා කියනවා අපි දන්නේ මේ වෙද්දි තියෙනවා ආණ්ඩුව විසින් කරන කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මේකට ගිහිල්ලා මේක විවෘත කරන්න ගිහිල්ලා කියනවා කර්මාන්ත එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා නමින් ආයතනයක් හදනවලු. මේ හැමදාම සංවර්ධනයට බාධා කරලා නඩු දානවලු එක එක නීති ගෙනාවට පස්සේ. දැන් මේ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා එකක් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපිට කියන්න ඕන. ඒ කියන්නේ එයා කියනවා මේ රටේ සංවර්ධනයට බාධා වෙන විදිහට හැමෝම ගිහිල්ලා නඩු දානවා. ඒ නිසා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා ආයතනයක් හදනවලු. ඒකේ ඇඟවුම මොකද්ද? ඒ කියන්නේ දැනටත් එක්කෝ නඩු ක්‍රියාමාර්ග වලට යන්නේ මේ අනපනත් ගේනේවා එක්කෝ මේක රටේ ව්‍යවස්ථාවට පටහැනි. එක්කෝ ඒවා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. එහෙම නැත්නම් මේවායින් බරපතල විදිහේ පරිසර හානියක් වෙනවා. දැන් මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද? ඒ නඩු දාන එකක්වත් අදාළ නොවන ලෙස එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා එයා ආයතනයක් හදනවලු. ඒ කියන්නේ ඒ ආයතනයට විරුද්ධව ඒ කියන්නේ නඩු දාන්න බෑ ඉස්සරහට. බොහොම පැහැදිලි අත්නෝමතික ක්‍රියාමාර්ග ප්‍රමාණයකට යෑමේ උත්සාහයක් තමයි මේ කරන්නේ. මේ මේ මෙන්න මේකට අදාළ නීති තමයි අතන ආර්ථික පරිවර්තන පනතහරා ගෙනාවේ. මූල්‍ය කළමනාකරණ පනතහරා ගෙනාවේ මෙන්න මේ ප්‍රති මේ මේ නීතිය තමයි. මධ්‍යම පරිසර අධිකාරියක් නැහැ. පරිසර තත්ත්ව වාර්තා දවස් 15 දෙන්න ඕන. මොන ලෝකෙද දවස් 15 පරිසර තත්ත්ව වාර්තා දෙන්නේ? ඉතින් ඒකට අදාළ ආයතන නිර්මාණය කිරීම දක්වා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ප්ලෑන් එක හදලා ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක කාගේද ප්ලෑන් එක? දැන් මේ වටේනේ IMF එක හොඳයි කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ලංකාව මාර විදිහට තමන්ගේ අනුමත කරලා දිනවා කියලා. මොකද්ද ඒක ඇඟවුම? ඇඟවුම කියන්නේ මේ පඹයා හොඳට නටනවා කියලා කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ලංකාවේ ජනාධිපති විදිහට ඉන්න පඹයයි ආණ්ඩුවයි හොඳට නටනවා. මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නෙවෙයිද? හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රමතක වෙලා තියෙනවා. පේන්නේ නැතුව යනවා රනිල් වික්‍රමසිංහ ඡන්දේ නොපවත්වා යන්න හදන්නේ කියලා. රනිල් වික්‍රමසිංහලා වංචා දූෂණ සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පේන්නේ. දැන් ඒ ප්‍රශ්නේ දැන් අපි අහන්නේ මෙච්චර ලෝකේ රටවල් වල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ ගැන, ණය කළමනාකරණය කිරීම ගැන, ණය දෙන එක ගැන ලොකුවට කතා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය පේන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ. පේන්නේ නැහැ නෙවෙයි, දැක දැක නොපෙනී යනවා.